මේ ඔයා ලියපු රචනාව මේ ටීචර්ස්ලා හැමෝටම ඇහෙන්න කියවන්නකො. මගේ සුරතලා මගේ සුරතලා කවුද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත් ඒ මමයි කියලා මට කියන්නත් පුළුවන්. මොකද මාත් එක්ක සෙල්ලම් කරන්න, යාළු වෙන්න, දුක සැප බෙදා ගන්න කවුරුත් මට නැහැ. ඒ හින්දා හුඟක් වෙලාවට මම හැමදේම කරන්නේ මාත් එක්කමයි. මං හිතන්නේ මේ ලෝකෙ ඉන්න හැම ළමයෙකුටම හොඳ යාළුවෙක් ඉන්න ඕනේ. මටත් එහෙම කෙනෙක් ඉන්නවා. ඒත් එයත් එක්ක දුව පනින්න, සෙල්ලම් කරන්න, දුක සැප බෙදා ගන්න එහෙම දේවල් වලට අපේ ගෙදරයි කැමති නැහැ. ඉතින් මගේ සුරතලා, මගේ හිතවතා මම්ම තමයි. මම මගේ ජීවිතේ හැමදේම එයත් එක්ක බෙදා ගන්නවා. කණ්ණාඩිය ළඟට ගියාම මට එයාව පේන්න ගන්නවා. එයා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. කණ්ණාඩියෙන් පේන මමම තමයි. මට දුක හිතුනාම මම්මගේ මුහුණත ගන්න අඬන්න එපා කියනවා. තාත්තා කාපුවාම හුඟක් කරාට මං කරන්නෙත් ඒකම තමයි. ඉතින් මගේ ළඟ එන්න යාළුවා උරතලා මමම තමයි. උතේ ඔයාගේ රචනාව විශිෂ්ටයි. ඔය විදිහට තමන්ගේ හැඟීම් එකතු කරලා සිංහල ලියන්න හැමෝටම බෑ. ඔයා මේක ලස්සන්ට ලියලා තියෙනවා පුතේ. ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාගේ පවුලේ අයට ඔයාව හරියට තේරෙන්නේ නැති එක. මේ කවුරුවත් ඔයාව හරියට තේරුම් ගන්නේ නැති එක. පුතේ යන්න.